नमस्कार वीवा बुदुरुवनट सेमदाम बुदुहिमी सरणयामी। नमस्कार वीवा दमरुवनट सेमदा सदहम सरणयामी। नमस्कार वीवा संगरुवनट सेमदा महासंग सरणयामी। नमस्कार वीवा तुनुरुवनट सेमदा तिसरण सरणयामी। साधु साधु साधु। භාග්‍යවතු අරහතු සම්මා සම්බුදුරන් වහන්සේ වදාළ ශ්‍රී සද්ධර්මයේ අපාට ඉතාමත්ම පැහැදිලිව කියා දුන් ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අපගේ නමස්කාරය වේවා. සාදු සාදු සාදු. අද දින සුදම්මරණ සදහම් දේශනා සඳහා අනුග්‍රහය දරන්නේ පින්වත් හේමක දිසානායක මහත්මා, මැණික් දිසානායක මහත්මිය සහ දිනුකි දිසානායක දීනි විසිනි. සද්ධාවන්ත පින්තුනි, අදත් අපි ඉගෙන ගන්නේ ඒ භාග්‍යවත් වූ අරහත් සම්මා සම්බුදුන් වහන්සේ වදාළ බුද්ධ දේශනාව. මේ දේශනාව සඳහන් වන්නේ දීඝනිකායේ දෙවන පොත් වහන්සේ තුල මහා ප්‍රදාන කියන සූත්‍ර දේශනාව. බුදුරුන්ගේ ශ්‍රේෂ්ඨ චරිපදානේ, බුදුරුන්ගේ ශ්‍රේෂ්ඨ චරිතයන් ගැන වදාළ දේශනාව. ඒ කියන්නේ බුදුරුන්ගේ ශ්‍රේෂ්ඨ චරිත ප්‍රධාන ගැන වදාළ දේශනාව. පිංගතුනි, මේ තුන් ලෝකාග්‍ර වූ ශ්‍රේෂ්ඨ වූ උත්තමයන් වහන්සේලා කල්ප සියයකටම පහළලා තින්නේ හත් නමයි. තුන් ලෝකාග්‍ර වූ ශ්‍රේෂ්ඨ උත්තමයන් වහන්සේලා කල්ප සියයකටම පහළලා තින්නේ කියනමත්ද හත් නමයි. ඉතින් ඒ ශ්‍රේෂ්ඨ උත්තමයන් වහන්සේලා ගැන ඉතාම පැහැදිලිවම විස්තර කරලා තියෙන්නේ මේ මහා ප්‍රදාන කියන සූත්‍ර දේශනාවේ. පින්වතුනි, අදටත් දිව්‍ය ලෝකයේ දෙවිවරු, බ්‍රහ්ම ලෝකයේ බ්‍රහ්මයන් අදත් මේ ශ්‍රේෂ්ඨ උත්තමයන් වහන්සේලා හත් නම සීකරගෙන වන්දනා කරනවා. සදුදු වන්දනාව තමයි දිව්‍ය ලෝකයේ දෙවිවරු, බ්‍රහ්ම ලෝකයේ බ්‍රහ්මයන් අදත් බුද්ධ වන්දනාවක් හැටියට කරන්නේ. ඒකට හේතුව තමයි මේ කල්ප 100ක් ඇතුළතම පහළ වූ මේ ශ්‍රේෂ්ඨ බුද්ධ උත්තමයන් වහන්සේලාගෙන් බණ අහපු, බණ අහලා පිං කළා සුගතියට ගිය අය, දිව්‍ය ලෝකයට ගිය අය, බ්‍රහ්ම ලෝකයට ගිය අය තමන් ඒට ලබා දුන්න දිව්‍ය සැප, බ්‍රහ්ම ලෝක සැප, නිවන් සැපේ ලබා දුන්න ඒ කියා දුන්න ඒ ශ්‍රේෂ්ඨ උත්තමයන් ගැන සීකරනවා. ඒතර කල්ප 100ක් ඇතුළතම පහළ වූ ඒ විපස්සී බුදුරන් වහන්සේ, සීකී බුදුරන් වහන්සේ, වෙස්ස බුදුරන් වහන්සේ, කකුසඳ බුදුරන් වහන්සේ, ඒ වගේම කොණාගමන බුදුරන් වහන්සේ, කාශ්‍ය බුදුරන් වහන්සේ, ගෞතම බුදුරන් වහන්සේ මේ බුදුරන් වහන්සේලාෙන් බණ අහපු බොහෝ දී පිරිසක්, බ්‍රහ්ම පිරිසක් අදත් ඉන්නවා. එතකොට තමන්ට සැපේ කියා දුන්න, ඒ වගේම නිවන් සැපේ කියා දුන්න ඒ උතුම්ම වහන්සලා ගැන සිහි කර කර අදත් වන්දනා කරනවා. පින්වතුනි, ඔබ දන්නවා ඇති සතරවන් රජවරු හතර දෙනා, වෛසිං දිවරාජයන්, විරූපාක්ෂ දිවරාජයන්, විරුල්ලක දිවරාජයන් දිවුරු ඇවිත් භාගතුන් වහන්සේට ගෞතම බුදුරන් වන්දනා කළා කියනවා. භාගතුන් වහන්සේ මේ මනුස්ස ලෝකයේ අයට මේ පෙන්නොපෙන්න කරදර බාධක තියෙනවා, ඒකට ආරක්ෂක පිරිතක් කියන්නම් කියලා ඉස්සලාම කරේ ඒ ආරක්ෂක පිරිත හැටියට සදුදු වන්දනාව කළා තමයි ආටනාටි සජ්ජානා කරේ කිවි. ඒතර බලන්න මේ පෙන්නොපෙන කරදර බාධක දුරු වෙලා ආරක්ෂක පිරිතක් හැටියට, ආරක්ෂිත වන්දනාවක් හැටියට මේ සද්දු වන්දනාව හිතන්න පුළුවන්. ඒ වගේම පින්වතුනි, මේ බුද්ධ දේශනාව අපි හොඳට ඉගෙන ගන්නකොට අපේ යම් ගුණයක් වැඩෙන්න ඕන. භාගතුන් වහන්සේ මේ මහා ප්‍රදාන කියන සූත්‍ර දේශනාව ලෝකයට කියා දුන්නේ මේ ශ්‍රේෂ්ඨ උත්තමයන් වහන්සේලා ගැන තව තවත් පහදින්න කියලා.
පැහැදිලා වන්දනා මාන කර කර මේ සසර දුකින් නිදහස් වෙන්න මහා පිනක් උපද්දව ගන්න කියලා. පිංගුතුනි, අපි දන්නවා බුදුරන් වහන්සේ නමකට වන්දනා කරොත්, දන්පැන් පූජා කරොත් පසේ බුදුන් වහන්සේලා සිය නමකට වන්දනා මාන කරාට වඩා, පුද සත්කාර කරාට වඩා මහත්ඵල මහතානිසංසයි. එක බුදුරන් වහන්සේ නමකට, ඒක එක ශ්‍රේෂ්ඨ වූ උතුමන් වහන්සේ නමකට, තුන් ඕකාග්‍ර වූ සම්මා සම්බුදුන් වහන්සේ නමකට වන්දනා මාන කිරීම පසේ බුදුරු සිය නමකට වන්දනා මාන කරාට වඩා දම්පැන් පූජා කරාට වඩා ආනිසංසයි. එහෙමනම් පින්වතුනි, මේ අපගේ භාගතුන් වහන්සේ මේ වදාළ මේ දේශනාව ගැන අපි හොඳට ඉගෙනගෙන පැහැදිලා, යම්කිසි කෙනෙක් භාගතුන් වහන්සේලා හත් නමක් උදෙසා වන්දනා මාන කරන්න පටන් ගත්තොත්, ඒ බුදුරණන් වහන්සේලා හත් නම ශ්‍රේෂ්ඨ වූ ඒ උත්තමයන් වහන්සේලා කල්ප 100කටම හත් නමයි පහළ වුණේ, ඒ උත්තමයන් වහන්සේලා වෙනුවෙන් මම වන්දනා කරනවා කියලා හිතුවොත්, ඒ උත්තමයන් වහන්සේ සිහි කරන වන්දනා කරොත්, පසේ බුදුන් වහන්සේලා 700 නමකට වන්දනා මාන කරලා, පසේ බුදුන් වහන්සේලා 700 නමක දම්පැන් පුජරලා මහත් ආනිසංසකින දෙයක්. ඉතින් අපගේ භාගතුන් වහන්සේ මේ බුද්ධ දේශනාවලින් ලෝකයට කියා දුන්නේ, බොහෝ පින් රැස් කරගන්න, බොහෝ කුසල් රැස් කරගන්න, සසර දුක නිදහස් වෙන්න ඒ මාර්ගය කියා දුන්න උත්තමයන් වහන්සේලා වන්දනා මාන කර කර බොහෝ පිනක් රැස් කරගෙන සසර දුක නිදහස් වෙන්න කියලා. අපගරේ අනුකම්පාවයි භාගතුන් වහන්සේ මේ බුද්ධ දේශනාවත් අප ලෝකයට කියා දුන්නේ. පින්වතුනි, අපගේ භාගතුන් වහන්සේට පෙර ජීවිත කල්ප ගණන් සිහි කරන්න පුළුවන්, කල්ප දහස් ගණන් අතීත සිහි කරන්න පුළුවන්. ඒ බුදු කෙනෙක්ගේ තියෙන අසීමිත හැකියාව, ඒ හැකියාව උපයෝග කරන තමයි භාගතුන් වහන්සේ මේ දේශනාව කරන්නේ. කල්ප 91ටම, කල්ප 100කටම ශ්‍රේෂ්ඨ තුන් ලෝකාග්‍ර වූ උත්තමයන් වහන්සේලා පහළ ඉන්නේ හත් නමයි කියලා මේ මහා ප්‍රධානකින් සූත්‍ර දේශන විස්තර කරනවා. ඉතින් පිංගුතුනි, අපි මේ ඒ උත්තමයන් වහන්සේලාගෙන මේ දේශනාව අහලා පහ දිනකොට අපිට පුළුවන් වුණොත් උදෑසන භාගතුන් වහන්සේලා හත් නමක් සිහි කරගෙන විපස්සී බුදුරන් වහන්සේ සිහි කරන පැන් එකක් පූජා කරන්න, සිකී බුදුරන් වහන්සේ සිහි කරන, වෙස්ස බුදුරන් වහන්සේ සිහි කරගෙන, කකුසඳ බුදුරන් වහන්සේ සිහි කරගෙන, කොණාගමන බුදුරන් වහන්සේ සිහි කරගෙන, කාශ්‍යප බුදුරන් වහන්සේ සිහි කරගෙන, ගෞතම බුදුරන් සිහි කරගෙන උදෑසන මූණ අතපය හොදලා උදෑසන ඒ බුදුරජාන් වහන්සේලාගේ ගුණ සිහි කරගෙන පෑන් අපි වීදුරු හතක් තිබ්බොත් දවස පටන් ගන්නේ පසේ බුදුවරුන් වහන්සේලා 700 නමකට පෑන් පූජා කර වඩා විශාල පිනක් රැස් වෙනවා. ඒ වගේම ඒ ශ්‍රේෂ්ඨ උත්තමයන් වහන්සේලා හත් නමකටම පුද සත්කාර කරලා විශාල පිනක් දවසේම පිනක් ඉපදෙනවා, ලොකු ආශිර්වාදයක්. ඒ වගේ අපිටත් හවසටත් පුළුවන් ගිලම්පස හරි පැන් හරි පූජා කරන්න. ඉතින් පින්වතුනි, මේ දේශනාව ඉගෙන ගත්තන් පස්සේ අපි උත්සාහ කරන්න ඕන යම්කිසි ගුණයක්, දානමය වශයෙන් යම්කිසි ගුණධර්මයක් වූ දිනු කරගන්න. ඒකයි භාගතුන් වහන්සේ ඉතාම පැහැදිලිවම මේ උතුම් බුද්ධ දේශනාව ලෝකයට කියා දුන්නේ. ඉතින් අපගේ ගුරු දේවතුන් ලොකු සානන්සි ඉතාමත් මනරම් වූ, ඉතාමත් දර්ශනීය වූ පුණ්‍ය භූමියක් නිර්මාණය කරා සද්බුදුරජාන් වහන්සේලා වෙනුවෙන්ම ඒ බණ්ඩාරවල කුඹල්වල ඒ මහමුණා බානාසපේ. අද පිංගුතුනි, ඒ සද්බුදුරන් වහන්සේලා වෙනුවෙන් සෑවල් හතක්ද, සද්බුදුරන් වහන්සේලා වෙනුවෙන් විහාර හතක්ද, ඒ බුදු පින් වහන්සේලා වඩම්මලා දෙවිමිසුණු මහත් පිනක් කරගන්න අවස්ථාවක් අපගේ ගුරු දේවතුන් පින්ව ලොකු සාංශේ පිරිස සමග එකතු වෙලා මේ ලෝකයට 10 ආදයක් ලබා දුන්නා. ඉතින් පින්වතුනි, අපගේ ගුරු දේවතුන් ලොකු සාංශි තාම් පැහැදිලුවම මේ උතුම් මහා ප්‍රදාන සූත්‍රයේ ඇසුරින් මේ ලෝකයට සද්බුදුරන් වහන්සේලා ගැන මේ බුද්ධ දේශනාව ලෝකයට කියා දුන් නිසායි එවන් වූ නිර්මාණයක් බිහි කරලා ඇති කරලා බොහෝ දිනුසුන් පින් කර ගන්න අවස්ථාවක් සලසා දුන්නේ. ඉතින් පින්වතුනි, මේ දේශනාවදී අපි ඉගෙන ගමු මේ ශ්‍රේෂ්ඨ උතුමන් වහන්සේලා ගැන. ඉතින් මේ දේශනාවේදී බුදුරන් වහන්සේ වැඩ සිටියේ සැවැත් නුවර ජේතවනාරාමේ ලුණුවරණ ගහට තිබෙන කුටියක.
එතකොට මේ මහපදාන කියන සූත්‍ර දේශනා බුදුන් වහන්සේ වදාන කාලෙක වෙදිටි සවැත් නුවර ලුණුවරණ කියන සවැත්තුණු ජේතනාමේ ලුණුවරණ කියන ගහකට තියෙන කුටියක. ඉතින් භාගතුන් වහන්සේ විවේකසුයෙන් සමාන්සුයෙන් ඉන්නකොට මෙන්න මේ ලුණුවරණ ගහ යට ගාව ශාලාවක් තිබ්බා. මේ ශාලාව වේ ස්වාමීන් වහන්සේලා මේ පින්ඩපාතය කරලා ඒ ශාලාවට ඇවිත් දැන් මේ දහම් සාකච්ඡාවක දෙනවා. ඒ තමයි පෙර ආත්ම ගැන, කලින් ජීවිත ගැන, ගත කළ ආකාරය ගැන, පෙරවිසිදු කඳ පිළිවෙත ගැන දැන් මේ අය සාකච්ඡා කරන දහම් සාකච්ඡාවක දෙනවා. අපගේ භාගතුන් වහන්සේ දිව්‍ය ශ්‍රවණින් මේ දහම් කතාව ශ්‍රවණය කළා, ඇහුවා. ඊට පස්සේ අපගේ භාගතුන් වහන්සේ මෙම සංඝරත්න වැඩ ඉන්න මේ ශාලාවට වැඩම කළා. ඊට පස්සේ බුදුරණන් වහන්සේ ඇහුවා, මහණනි දැන් මොනවයි කතාවකද යෙදුනේ කියලා ඇහුවා. එතකොට බුදුරණන් වහන්සේට කියනවා, භාගතුන් වහන්සේ අපි මේ පෙර ජීවිත ගැන, පෙර ආත්මයන් ගැන, ගත කළ ආකාරය ගැන, පෙරවිසිදු කඳ පිළිවෙත ගැන තමයි මේ කතා කර හිටියේ කිව්වා. එසේ බුදුරණන් වහන්සේ අහනවා, මහණනි ඔබ කැමතිද පෙර ආත්මයක් ගැන දැනගන්න? එතකොට මේ ස්වාමීන් වහන්සේ අනේ ස්වාමීන් අපි බොහොම කැමතියි කිව්වා. ඊට පස්සේ බුදුරණන් වහන්සේ කියනවා, හොඳයි එහෙනම් හොඳට අහගන්න, මම පෙර ආත්මවල ගැන කතාවක් කියා දෙන්නම් කියලා කියන මෙන්න මෙහෙම. මීට කල්ප 91කට පෙර, මීට කල්ප 91කට පෙර විපස්සී කියලා සම්මා සම්බුදුරණන් හතරම පහළ වුණා. ඒතර මීට කල්ප 91ක බලන්නේ පොඩි වෙලාව තුළ අපගේ භාගතුන් වහන්සේට අසීමිත හැකියාවක් තියෙනවා. පෙර ජීවිත ගත කිරීමේ ජීවිත දෙකීමේ හැකියාව. කල්පයක් ඉනක බහල ඇති. කොහොමද? හැතම්ම හතක් දිග, හැතම්ම හතක් පළල, හැතම්ම හතක් උස, විශාල කළුගල් පර්වතයක් තියෙනවා. ඒ කළුගල් පර්වතයේද සිනුදු සීලයකින් පුද්ගලෙක් ඇවිත් එක වතාවක් පිහදානවා. කීවතාවක්ද? එක වතාවක් පිහදානවා. ආයේ පුද්ගලයා පිහදාන්නේ කළුගල් පර්වතය, විශාල කළුගල් පර්වතය අවුරුදු 100කට පස්සේ එක වතාවක් පිහදානවා සිනුදු සීලයකින්. මේ වගේ අවුරුදු 100කට සැරයක් අර විශාල කළුගල් පර්වතය හැතැම්ම හතක් දිගයි, හැතැම්ම හතක් උසයි, හැතැම්ම හතක් පළලයි, ඒ විශාල කළුගල් පර්වතය එක වතාවක් ආපහු පීදානවා අවුරුදු 100ක සැරයක්. මෙහෙම පීදාලා එක වතාව ගාන අවුරුදු 100ක සැරයක් පීදමම කවදාරි ඔය කළුගල් පර්වතය ඒ පීහිදාපු නිසාම පොළොවට පසල යයි කිව්වා. කවදාරි විශාල කාලයක් යනවනේ. ආන් ඒ කල්පයේ කියන එක ඉවර නෑ කියන. අර කළුගල් පර්වතයේ පොළොට පසල යයි කවදා හරි. ඒ පිහිදාපු නිසා. හැබැයි කල්පයේ කියන එක අවසන් නෑ කියලා. ඊතර පින්වතුනි ඒ වගේ කල්ප කීයද? කල්ප 91කට පෙර තමයි තුන් ලෝකාගූ ශ්‍රේෂ්ඨ උතුමයන් වහන්සේ නමක් වන විපස්සී බුදුන් වහන්සේ පහළුණේ කියලා ඔන්න පෙර ජීවිතයක් ගැන කියා දුන්නා. ඒ වගේම බුදුරණාහන් දේශනා කරනවා ඊට පස්සේ කල්ප 60ක්ම බුදුරණාහතර පහළ වුණ නැහැ කියනවා. බලන්න කොච්චර දුර්ලභද ශ්‍රේෂ්ඨ උත්මයන් වහන්සේ පහළ වීම. ඊට පස්සේ බුදුරණාහන් දේශනා කරනවා මීට කල්ප 31කට පෙර පහළ වුණා සිකී බුදුරණන් වහන්සේ. මොන බුදුරණන් වහන්සේද? සිකී බුදුරණන් වහන්සේ මීට කල්ප කීයකටද? 31කට පෙර. එසේ බුදුරණන් දේශනා කරනවා ඒ වගේම ඒ බුද්ධ ශාසනයේ සිකී බුදුරණන් වහන්සේ පින්වම් පෑවන් පස්සේ බුද්ධ ශාසනය අතට දහන් වෙලා ඒ කල්පයේම මීට 31 කල්පයේම විසුබූ කියලා බුදුරණන් හතරම් පහළුණා කියලා ශ්‍රේෂ්ඨ උත්මයන් වහන්සේගෙන් ප්‍රකාශ කරා විභාගතුන් වහන්සේ. ඊට පස්සේ බුදුරණන් වහන්සේ දේශනා කරනවා කල්ප 30ක් මාය බුදුරණන් හතර පහළුණ නැහැ කියනවා. බලන අතිශයම දුර්ලභයි මේ ශ්‍රේෂ්ඨ උතුමයන් වහන්සේලාට වන්දනමාන කරන්න ලැබීම.
පුද සත්කාර කිරීම ඒ ගුණ අසන්න බොහෝම අතිසයම දුර්ලභයි. කල්ප 30ක් ශ්‍රේෂ්ඨ උත්තම වෙනවාසල පහළ වුණ නැහැ කියනවා. ඊට පස්සේ බුදුරණන් වහන්සේ දේශනා කරනවා මේ භද්ද කල්පේ මේ ඉන්නේ අපි මේ භද්ද කල්පේ. මේ භද්ද කල්පේම කකුසන්ත බුදුරණන් වහන්සේ පහළ වුණා කියනවා. ඒ වගේම කකුසන්ත බුදුරණන් වහන්සේ පින්වම් පෑවන් පස්සේ බුද්ධ ශූන්‍ය කාලයක් ආවා. ඊට පස්සේ ආපහු මේ භද්ද කල්පේම කෝණාගමන බුදුරණන් වහන්සේ පහළ වුණා කියනවා. එස කෝණාගම බුදුරණන් වහන්සේ ඒ මේ බුද්ධ ශාසනය පිහිටෙව්වා ධර්මයේ කියා දුන්නා කිව්ව. ඊට පස්සේ ඒ කෝණාගම බුදුරණන් වහන්සේ බුද්ධ ශාසනයත් අතුරුදහන් වුණා. සි බුද්ධ ශූන්‍ය කාලය. ඊට පස්සේ මේ බද්ද කල්පේම කාශ්‍යප බුදුරණන් වහන්සේ පහ වුණා කියන. ඒ වගේම බුදුරණන් වහන්සේ දේශනා කරනවා ඒ වගේම මේ බද්ද කල්පේම ඒ කාශ්‍යප බුදුරණන් වහන්සේ බුද්ධ ශාසනයත් අතුරුදහන් වුණාන් පස්සේ බුද්ධ ශූන්‍ය කාලයක් ආවා. එස මේ බද්ද කල්පේම අපගේ ගෞතම බුදුරණන් වහන්සේ භාගතුන් වහන්සේ පාවුණා කියලා විස්තර කරා. බලන්න පින්තුනි අපි ඉන්නේ මේ බද්ද කල්පයක් වාසනාවන්ත කල්පයක්. නමුත් පින්තුනි මේ බද්ද කල්පේම කකුසන්ත කෝණාමන කාශ්‍යප බුදුරණන් පාවුණා. තාමත් අපි සංසාර ගමන යනකින් බවට පත් වෙනවා. බලන්න අද අපට මේ අහන් ලැබෙන්නේ ගෞතම බුදුරණන් වහන්සේගේ ධර්මයේ. ඉතින් බලන්න අපගේ ගෞතම බුදුරණන් වහන්සේමයි මේ දේශනාව කරන්නේ. මේ ශ්‍රේෂ්ඨ උත්තමයන් වහන්සලා ගැන පැහැදිලා පිනක් රැස් කරගන්න කියලා. ශ්‍රේෂ්ඨ උත්තමයන් වහන්සලාට බොහෝ ගුණ තියෙනවා. අපි අහලා තියෙනවා ශ්‍රේෂ්ඨ උත්තමයන් වහන්සේලා රාග දේශ මොහ දුරු කර අරාංගුණින් යුක්තයි. ඒ වගේ ශ්‍රේෂ්ඨ උත්තමයන් වහන්සේලා සසර සංසාරේ දුකයි දුක හටගන්නේ තණ්හාවෙන්. මේ තණ්හාව ආසාව නැති කරන්න පුළුවන්. ඒ වගේම නැති කරන මාර්ගය මේ දුක නැති කරන්න පුළුවන්. දුක නැති කරන මාර්ගය ආරස්ත මාර්ගය බව ගුරු උපදේශ රහිතව අවබෝධ කළා. සම්මා සම්බුදුගුණ යුක්තයි. ඒ වගේ මේ ශ්‍රේෂ්ඨ බුද්ධ උත්තමයන් වහන්සේලා විද්‍යාචන සම්පන්න ගුණ යුක්තයි. ආසින් ගමන් කිරීම හැකියාවක් තියෙනවා. පොළවේ කිමිදලා වෙන තැනින් මතුවෙන්න පුළුවන්. ඒ වගේම විශාල පර්වත මැදින් විනිවිද යන්න පුළුවන්. ඒ වගේම පෙර ජීවිත දහස් ගණන් කල්ප ගණන් සිහි කරන්න පුළුවන්. සත්‍යයන් මැරිලා ගිහලා කොහෙද ඉපදෙන්නේ කියන එක, සත්‍යයන් මැරිලා ගිහලා චුත වෙන ආකාරය ගැන, චුත වෙලා කොහෙද ඉපදෙන ආකාරය ගැන විස්තර කරන්න පුළුවන්. අවබෝධයක් තියෙනවා, දකින්න පුළුවන්. ආශ්‍රයන් ප්‍රහාණය කිරීම ඥානෙ තියෙනවා. අනන්ත සීලයක්, අනන්ත සමාධියක්, අනන්ත ප්‍රඥා යුක්තයි. විද්‍යාචන සම්පන්න ගුණී යුක්තයි මේ ශ්‍රේෂ්ඨ උත්තමයන් වහන්සේලා. ඒ උත්තමයන් වහන්සේලාගේ චරිත ප්‍රදානය තමයි අද අපි මේ ඉගෙන ගන්න මේ මහා ප්‍රදානගේ සූත්‍ර දේශනාවේදී. ඒ වගේම ශ්‍රේෂ්ඨ උත්තමයන් වහන්සේලා සුන්දර නිවන් මාර්ගයේ ගමන් කොට මේ සුන්දර නිවන සාක්ෂාත් කළා. සුගති ගුණී යුක්තයි. ඒ වගේම සියලු දිව්‍ය ලෝක, බ්‍රහ්ම ලෝක, සතර අපාය සියලු ලෝකයන් පරිපූර්ණ මේ මනුලෝ ඇතුළු සියලු ලෝකයන් ගැන පරිපූර්ණ අවබෝධයක් තියෙනවා. ලෝක විදුගුණ යුක්තයි. ඒ වගේම අපගේ ශ්‍රේෂ්ඨ උත්තමයන් වහන්සේලා අකීකරු දිව්‍ය මිනිසුන් මහත් කරුණාවෙන් ආදේශන පාදියාරින්, ඉර්ධිපාදියාරින්, අනුශාසන පාදියාරින් දමණය කළා. දහමන කීකරු කෙරෙව්වා. අනුතර උපස දමසාරති ගුණ යුක්තයි. ශ්‍රේෂ්ඨ උත්තමයන් වහන්සේලා සියලු දෙවියන්ට මිනිසුන්ට එකම සාසුන් වහන්සේ. ඉතාම් පැහැදිලිවම උතුම් චතුරාර්ය ධර්මය මේ සසර දුකයි දුක හටගන්නේ තණ්හාවෙන්. දුක නැති කරන්න පුළුවන්, මේ තණ්හාව නැති කරන්න පුළුවන්. දුක නැති කරන මාර්ගය, තණ්හාව නැති කරන මාර්ගය ආර්ය ශ්‍රේණි මාර්ගය. ඉතාම් පැහැදිලිවම ඉතාම සරල ලෝකයට කියා දුන්නා මේ ශ්‍රේෂ්ඨ උත්තමයන් වහන්සේලා. බුද්ධ ගුණ යුක්තයි. අනන්ත අප්‍රමාණ වූ මහා ගුණස්කන්ධ යුක්තයි. සියලු සම්බුදු ගුණවලින් දරා වැඩ සිටීම තරම් වාග්යවන්තයි. භගවා ගුණ යුක්තයි. ඒ උත්තමයන් වහන්සේලාගේ චරිත ප්‍රධානය තමයි අද මේ එක දැන් ඉගෙන ගන්නේ මහා ප්‍රධානක සූට්ටි. පින්වතුනි මේ බුදුරණන් වහන්සේලා ගැන ඉතා සතුටට පත් වුණොත්, මේ ශ්‍රේෂ්ඨ උත්තමයන් වහන්සේලා ගැන ඉතාම සතුටට පත් වුණොත් මේ උත්තමයන් වහන්සේලා මහා ගුණස්කන් යුක්තයි කියලා ඒක විශාල පිනක් උපදිනවා. එක දැනක සඳහන් වෙනවා එක මොහොතක් මේ බුදු ගුණ සීකිරීම විපාක හැටියට කල්ප 30ක් සුගති සැප ඉඳලා ඉතුරු පිනින් ගෞතම බුද්ධ ශාසනය පැවිදිලා රහත් වුණා කියනවා.
සන්තික රහතන් වහන්සේ වදාළේ. ඉති පිංගුතුනි අපගේ භාගතුන් වහන්සේ මේ මහා ප්‍රධානකින් සූත්‍රයෙන් විස්තර කරන්නේ මේ බුදුරණහතර පහදින්න පහදලා වන්දනාමාන කරන්න පුද සත්කාර කරන්න සස දුක නිදහස් වෙන්න පිනක් උපදවා ගන්න කියන එකයි. එසේ බුදුරණහන්සේ තවත් විස්තර කරනවා. බුදුරණහන් දේශනා කරනවා මේ විපස්සී බුදුරණහන්සේගේ බුදුරණවහන්සේ උපතින් ශාස්ත්‍රීය රජපෞලක කියනවා. ඒ වගේම සීකි බුදුරණවහන්සේ ශාස්ත්‍රීය වංශේ ශාස්ත්‍රීය රජපෞලක කියනවා. විසු බුදුරණවහන්සේ ශාස්ත්‍රීය වංශේ ශාස්ත්‍රීය රජපෞලක කියනවා. ඒ වගේම කකුසල බුදුරණවහන්සේ උපතින් බ්‍රාහ්මණ පෞලක තමයි ඉපදුනේ කියනවා. කෝණාගමන බුදුරණවහන්සේ බ්‍රාහ්මණ වංශේ බ්‍රාහ්මණ පෞලක තමයි ඉපදුනේ කියනවා. කාශ්‍යප බුදුරණවහන්සේ බ්‍රාහ්මණ මේ වංශේ බ්‍රාහ්මණ පෞලක ඉපදුනේ කියනවා. ගෞතම බුදුරණවහන්සේ ශාස්ත්‍රීය වංශේ ශාස්ත්‍රීය රජ පෞලක ඉපදුනේ කියනවා. දැන් බලන්න මේ උපදින ඒ වංශය පවා විස්තර කරනවා. ඊළඟට බුදුරණවහන්සේ දේශනා කරනවා මෙන්න මේ විදියට. විපස්සී බුදුරණවහන්සේ ගෝත්‍රය තමයි කොණ්ණංජ ගෝත්‍රය. සිකි බුදුරණවහන්සේ ගෝත්‍රය තමයි කොණ්ණංජ ගෝත්‍රය. වෙස්සු බුදුරණවහන්සේත් කොණ්ණංජ ගෝත්‍රය. කකුසංජ බුදුරණවහන්සේගේ කාශ්‍යප ගෝත්‍රය. ඒ වගේම ගෞණාගම බුදුරණවහන්සේගෙත් කාශ්‍යප ගෝත්‍රය. කාශ්‍යප බුදුරණවහන්සේගේ ඒ ගෝත්‍රය නේ කාශ්‍යප ගෝත්‍රය. අරහත් සම්මා සම්බුදු ගෞතම බුදුරණවහන්සේ ගෝත්‍රයව ගෞතම ගෝත්‍රික බුදුරණ විස්තර කරා. ඉතින් ඒ වගේම තමයි බුදුරණවහන්සේ දැන් ආයුෂ කියනවා. දැන් බලන්න මේ අපගේ භාගතුනා පෙර ජීවි දැකීමේ හැකියාව කොයිතරම් පිරිසුදු කියන්නේ බුදුරණවහන්සේ තවත් විස්තර කරනවා මේ කල්ප 115 ඒ ශ්‍රේෂ්ඨ උතුමෙන් වහන්සලා ගැන. විපස්සී බුදුරණවහන්සේගේ ආයුෂ අවුරුදු ඒ කාලේ මිනිසුන්ගේ ආයුෂ අවුරුදු 80,000ක් කියනවා. බලන්න මේ ලෝක ස්වභාවය අපිට හිතා ගන්නවත් බැ. බුදු කෙනෙක් මින් පෙර ආත්ම ගැන සීකල පෙර ජීවිත ගැන කල්ප කරන් සීකලයි මේ තොරතුරු අපිට කියා දෙන්නේ. සීකි බුදුරණවහන්සේ කාලේ මිනිසුන්ගේ ආයුෂ අවුරුදු 70,000යි කියනවා. වෙසු බුදුරණවහන්සේ කාලේ මිනිසුන්ගේ ආයුෂ 60,000යි කියනවා. කකුසඳ බුදුරණවහන්සේ කාලේ මිනිසුන්ගේ ආයුෂ 40,000යි කියනවා. කෝණාගම බුදුරණවහන්සේගේ ආයුෂ අවුරුදු මිනිසුන්ගේ ආයුෂ අවුරුදු 30,000යි කියනවා. කාශ්‍යප බුදුරණවහන්සේ වැඩින්න කාලේ මිනිසුන්ගේ ආයුෂ 20,000යි කියනවා. ඒ වගේම ගෞතම බුදුරණවහන්සේ කාලේ අපගේ භාගතුන් වහන්සේ වැඩින්න කාලේ මිනිසුන්ගේ ආයුෂ අවුරුදු 100යි කියනවා. ඒ වගේම තවත් මේ ඉතාම පැහැදිලි විස්තර කරන අපගේ භාගතුන් වහන්සේ පින්වත් මහන්නී කියලා මේ විපස්සී බුදුරණවහන්සේ ඒ උතුම් වූ සම්මා සම්බුදුරටපත් උනේ. ඉතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේ පරිපූර්ණව අවබෝධ කළ සම්මා සම්බුද්ධත්වයට පත් උනේ පළල් රුක් සෙවණකදී කියනවා. බලන්න ඉතාම පිරිසිදු පරිජී දැකීම හැකි අපගේ භාගතුන් වහන්සේ පින්නන හැටි. ඒ විපස්සී බුදුරණවහන්සේ බුද්ධත්වයට පත් වෙන උපකාර වුණ සෙවණ සැලසු රුක්සේ පවා කියනවා. පළල් රුක් සෙවණකදී විපස්සී බුදුරණවහන්සේ ඒ උතුම් බුදු බවට පත් උනේ කියනවා. සිකි බුදුරණවහන්සේ බුදු බවට පත් උනේ හෙළඹ රුක්ස වෙනකදී කියනවා. වෙසබු බුදුරණවහන්සේ බුද්ධත්වයට පත් උනේ සල් රුකක් සෙවෙනි කියලා. සල් රුකක් සෙවෙනිදී. ඒ වගේම කකුසඳ බුදුරණවහන්සේ මහරි රුක්ස වෙනකදී කියනවා. කෝණාගමන බුදුරණවහන්සේ දිමුල් රුක්ස වෙනකදී. කාශ්‍යප බුදුරණවහන්සේ නුග රුකක් මුලදී. ඒ වගේම ගෞතම බුදුරණවහන්සේ වෙන අපගේ භාගතුන් වහන්සේ ඇසතු බෝසෙ වෙනේදී. ඉතින් බුදුරණවහන්සේ මේ අපගේ භාගතුන් වහන්සේ සම්මා සම්බුද්දටපත් උනේ සසර දුකයි දුක හටගන්නේ තණ්හාවෙන්. ඒ වගේම දුක නැති කරන්න පුළුවන් දුක නැති කරන මාර්ගය ආරෂ්ඨයි මාර්ගයයි කියලා ගුරු උපදේශයිතු පරිපූර්ණව අවබෝධ කළා. ඒ උතුම් සම්මා සම්බුද්දටපත් උනේ මේ රුක්ස මූලන් ලෙදි බව අපගේ භාගතුන් වහන්සේ දේවිස්තුණු පහදින්න කියලා දෙනවා. මේ උතුම් වූ බුද්ධත්වයටපත් උනේ උතුම් වූ ධර්මය අවබෝධ කරේ මේ රුක්ස වෙනේද කියලා. ඒ වගේම බුදුරණාහන් දේශනා කරනවා අග්‍ර ශ්‍රාවක යුගල් හිටිය. ඒ කියන්නේ විපස්සී බුදුරණාහන්සේගේ අග්‍ර ශ්‍රාවක දෙනම ඛණ්ඩ ස්වාමීන් වහන්සේ තිස්ස ස්වාමීන් වහන්සේත් කියනවා. ඒ නම් පවා කියනවා අග්‍ර මේ ශ්‍රාවක යුගල ගැන.
සිකි බුදුරන් වහන්සේගේ අග්‍ර ශ්‍රාවකයෙකුල තමයි අභිවූ ස්වාමීන් වහන්සේ සම්බෝ ස්වාමීන් වහන්සේ. වෙස්සු බුදුරන් වහන්සේ කාලේ අග්‍ර ශ්‍රාවක යුගල වුණේ සෝන ස්වාමීන් වහන්සේ, උත්තර ස්වාමීන් වහන්සේ. කකුසඳ බුදුරන් වහන්සේ කාලේ අග්‍ර ශ්‍රාවක යුගල වුණේ විදුර ස්වාමීන් වහන්සේ, සංජීව ස්වාමීන් වහන්සේ. කෝණාගමන බුදුරන් වහන්සේගේ කාලේ අග්‍ර ශ්‍රාවක යුගල වුණේ උත්තර ස්වාමීන් වහන්සේ, බියෝ ස්වාමීන් වහන්සේ. කාශ්‍යප බුදුරන් වහන්සේගේ අග්‍ර ශ්‍රාවකලු වුණේ තිස්ස ස්වාමීන් වහන්සේත්, භාරද්වාජ ස්වාමීන් වහන්සේත්. ඒවන් අපගේ ගෞතම බුදුරන් වහන්සේ අග්‍ර ශ්‍රාවකලු වුණේ කවුද? සාරිපුත්තු මහරහතන් වහන්සේ. ඒ වගේම මොග්ගල්ලාන මහරහතන් වහන්සේ. ඉතින් මේ මහරහතන් වහන්සේලා තමයි මේ අග්‍ර ශ්‍රාවක යුගලට වැඩ සිටියේ. ඉතින් මේ කල්ප 100ක් ඇතුළත ඒ 15 අග්‍ර ශ්‍රාවක යුගල, ඒ මහා රහතන් වහන්සේලා වන අග්‍ර ශ්‍රාවකයන් වහන්සේලා ගැනත් බුදුරණන් වහන්සේ විස්තර කරා පහදින්න කියලා. ඒ වගේම බුදුරණන් වහන්සේ විස්තර කරනවා විපස්සී බුදුරණන් වහන්සේ කාලේ ශ්‍රාවක ප්‍රධාන රැස්වීම්, ඒ උතුම් රහතන් වහන්සේලා රැස් කරන රැස්වීම් තුනක් තිබිලා තියෙනවා. 168,000ක ශ්‍රාවක සන්නිපාතයක්ද, 100,000ක ශ්‍රාවක සංපාතයක්ද, 80,000ක ඒ රහතන් වහන්සේලා සම්බන්ධ ප්‍රධාන රැසීම් තුනක් තිබගිය. බලන්න මේ අපගේ භාගතුන් වහන්සේ ඉතාම පිරිසිදුව ජීවමාන වැඩ ඉන්නා වගේම මතු කරනවා ඒ ජීවිතවල කතාව. දැන් මේ ස්වාමීන් වහන්සේලා අහගෙන සාසනත් දැන් පෙර ජීවිත දෙකින් කතා කිරීමේ ආසාවෙන් පෙර ජීවිත ගැන කතා කරන හිටියේ. ඊතර භාගතුන් වහන්සේ බලන්න පෙර ජීවිත කතා ගැන කතා කරනවා නම් ශ්‍රේෂ්ඨ උත්මයන් වහන්සේලා ගැනම සිහි කරන්න කියලා කිව්වා. දැන් අපි කතා කරන්නේ අපි කලින් ජීවිතේ මෙහි හිටියා, මගේ අම්මා මෙහි හිටියා, මේ මගේ හිතවත්ම කෙනා මෙහි හිටියා කියලා අපි නිකන් හිතනවා කියමුකෝ, කොහෙන් හරි අහන්න ලැබෙනවා කියමුකෝ. ඒ වහල අපි ශ්‍රේෂ්ඨත්වයට පත් වෙන්න පුළුවන්ද? බෑ. ඒකයි අපගේ භාගතුන් දේශනා කරේ පෙර ජීවිත ගැන සිහි කරනවා නම් සිහි කරන්නකෝ කල්ප 100ක් අතුළතම අපගේ ශ්‍රේෂ්ඨ උත්මයන් වහන්සේලා. ඒ ශ්‍රේෂ්ඨ උත්මයන් වහන්සේලා ගැන සිහි කරොත් ඔහුට මහත් සැප විපාක. බුදුරණන් වහන්සේලා ගැන හිත ඉතා සතුටු වුණොත් බොහෝ විපාක තියෙනවා. මේ භාගතුන් වහන්සේලා අසිනිමත් මහඩු භාව සම්පන්න යුත්තයි. බුදුගුණ 9කින් සමන්විතයි මේ ශ්‍රේෂ්ඨ උත්මයන් වහන්සේලා කියලා හිත පහදවා ගත්තොත් මේ චරිත ප්‍රධානය ගැන සීකර කර ඌ මහා පින්වන්ත කෙනෙක්. ඇයි අභිභූ කියන සූත්‍ර දේශනාවේ අඟුතනික එකේ ඔබහල ඇති අපගේ ගෞතම බුදුරන් වහන්සේ දිස්තර කරනවා ආනන්දෙන් වහන්සේට මිස් බුදුරජාන් වහන්සේ නමකට දස දහසක් ලෝක ධාතුර කතා කිරීමේ හැකියාවක් තියෙනවා කියලා. ඒක ඒ ඉර්ධිභාව ගැන අහනකොට ආනන්දෙන් වහන්සේට මහා චිත්ත ප්‍රසාදයක් හටගෙන මගේ ශ්‍රේෂ්ඨ උත්මෙන් වහන්සේලාට මෙතරම් ආනුභාව සම්පන්න ඉර්ධිභාවයක් තියෙනවනේ කියලා සතුටට විශාල පිනක් ඉපදුනා. එතන හිටපු උදායි කියලා සවනාතනම ඒ චිත්ත ප්‍රසාදය කියලා කියනවා, ආනන්දිනී ඔබ මොකටද ඔච්චර උදං අනන්නේ? ඔබට නොවේනි ඔය හැකියාව තියෙන්නේ බුදුන් වහන්සේලාන්නේ කියලා. ඉතල බුදුරණන් වහන්සේ දේශනා කරන හා හා උදායි එහෙම කියන්න එපා. මේ ආනන්දයෙන් හට මේ හටගත් සතුට බුදුරන් වහන්සේලා මෙතරම් අසිරිමත් මෙතරම් ඉර්ධිභාවයෙන් යුක්තයි කියලා හටගත් සතුටට හත් වතාවක් දිව්‍ය ලෝකේ දිව රජ වෙන්නේ පිනක් ඉපදුනා. හත් වතාවක් දෙදොල මේ හත් වතාවක් සක්විති රජ, මේ මනුස්ස ලෝකේ අධිපති වෙන සක්විති රජ හත් වතාවක් ලබන තරම් පිනක් ඉපදුනා. නමුත් ආනන්දයන් මේ ජීවිතේ රහත් වෙනවා කියලා. ඊතර පිංගුතුනි එක ශ්‍රේෂ්ඨ උතුම්ම නාහතරමක් ගැන මෙච්චර අනුභව සම්පන්නයි කියලා චිත්ත ප්‍රසාදයක් හටගත්තා නම් කල්ප 100ක් ඇතුළේ පහළ මේ ශ්‍රේෂ්ඨ උතුම්මෙන් ගැන සිත පහදවා ගත්තොත් කොයිතරම්නම් පිනක් ඉපදෙනවද? ඉතින් පිංගුතුනි ඒ වගේම තමයි බුදුරණන් වහන්සේ තවත් මේ සිත පහදවා ගන්න කියනවා. සිකි බුදුරණන් වහන්සේ කාලේ ශ්‍රාවක සන්නිපාතයේ 100,000ක්ද, ඒ වගේම 80,000ක්ද, 70,000ක් වශයෙන් ප්‍රධාන රැසින් තුනක් තිබ්බා කියනවා. වෙස්සු බුදුරණන් වහන්සේ කාලේ 10,000ක් ශ්‍රාවක සන්නිපාතයක්ද, 70,000 ඒ වගේ 80,000ක් ශ්‍රාවක සන්නිපාතයක්ද, 70,000කත් 60,000කත් වගේ සේන්
ප්‍රධාන ඒ ශ්‍රාවක කීනාසව රහත්තන් වහන්සේලා ප්‍රධාන රැසීම් ප්‍රමාණි තුනක් තිබ්බ කියනවා. ඒ වගේම කකුසඳ බුදුරන් වහන්සේ කාලේ ශ්‍රාවක ප්‍රධාන රැසීම් 40,000ක්ද තිබ්බ කියනවා. කෝණාගමර බුදුරන් වහන්සේ කාලේ 30,000ක්, කාශ්‍යප බුදුරන් වහන්සේ 20,000ක්, ගෞතම බුදුරන් වහන්සේ කාලේ 1250ක්. ඉතින් මේ චරිත ගැන යම් විදිහකට යම් හිතේ පැහැදීම ඇති කරගෙන මේ පිරිස ගැන පැහැදුණොත් අපට නිවන් අවබෝධ කරගන්න උපකාර වේ. ඒ අදහසින් තමයි මේ ලෝකයට මේ ශ්‍රේෂ්ඨ චරිත ප්‍රදානයන් ගැන මේ භාගතුන් වහන්සේ මේ මහා ප්‍රදාන කියන සූත්‍රය විස්තර කරන්නේ. ඒ වගේම බුදුරණාහන් දේශනා කරනවා අග්‍ර උපස්ථායක කල්පසියකතල පහළ අග්‍ර උපස්ථායකයන් වහන්සලා ගැන කියනවා. ඉපස්සී බුදුරණාහන්සේ කාලේ අග්‍ර උපස්ථායන් වහන්සේ තමයි අශෝක ස්වාමීන් වහන්සේ. සිකී බුදුරණාහන්සේ කාලේ අග්‍ර උපස්ථායන් වහන්සේ තමයි කේමංකර ස්වාමීන් වහන්සේ. වෙස්ස බුදුරණාහන්සේ කාලේ අග්‍ර උපස්ථායක තමයි විස්ස බුදුරණාහන්සේ උපස්ථාන කලේ උපසන්ත ස්වාමීන් වහන්සේ. කකුසඳ බුදුරණාහන්සේ කාලේ මේ අග්‍ර උපස්ථායක හැටියට හිටියේ බුද්ධිත ස්වාමීන් වහන්සේ. කෝණාගමන බුදුරණාහන්සේ කාලේ කෝණංග බුදුරණාහන්සේ අග්‍ර උපස්ථාන කලේ සෝතිජ ස්වාමීන් වහන්සේ. කාශ්‍යප බුදුරණාහන්සේට අග්‍ර උපස්ථාන කළේ සබ්බමිත ස්වාමීන් වහන්සේ. ගෞතම බුදුරණාහන්සේ වෙන අපගේ භාගතුන් වහන්සේ උපස්ථාන කළේ කවුද? ආනන්ද ස්වාමීන් වහන්සේ. බලන්න පින්වතුනි, මේ අපිට ශ්‍රාවක යුගල් වශයෙන් ප්‍රධාන අග්‍ර ශ්‍රාවක යුගලත් ඉස්මතු කරලා පෙන්නනවා භාගතුන් වහන්සේ පහදින්න කියලා. ඒ වගේ මීට කල්ප 115 ඒ බුදුරණාහන්සේ උපස්ථාන කළ අග්‍ර ශ්‍රාවකයන් වහන්සේලා අග්‍ර උපස්ථායක සනාතලා ගැන පහදින්. ඉතින් පින්වතුනි, ඒ වගේම තමයි බුදුරණාහන්සේ දේශනා කරනවා. ඒ වගේම තමයි මේ විපස්සී බුදුරණාහන්සේ කාලේ ඒ විපස්සී බුදුරණාහන්සේගේ පියා වුණේ බන්දුමා රජතුමා. මේ මව වුණේ බන්දුමති දේවිය විසව. ඒ වගේම සිකී බුදුරණාහන්සේ බුදුරණාහන්සේට ඒ මේ ඉපදෙන කාලේ පියා වුණේ අනු රජු, මවුනේ අරුණවති විසව. විසව බුදුරණාහන්සේගේ සුපිතිත රජු පියා වුණේ යසවති විසව තමයි මවුනේ. කකුසඳ බුදුරණාහන්සේගේ පියා වුණේ අග්විදත්ත බ්‍රාහ්මණ තුමා. මවුනේ විසාකා බ්‍රාහ්මණ තුමිය. කේම රජු තමයි ඒ කාලේ රජ හිටියේ. කේමුති රාජධානි තමයි බිහිවුණේ. ඒ වගේම කෝණාගමන බුදුරණවහන්සේ කාලේ බුදු කෝණාගමන බුදුරණවහන්සේට පියා වුණේ යඤ්ඤදත්ත බ්‍රාහ්මණතුමා, මව වුණේ උත්තරා බ්‍රාහ්මණතුමිය. සෝභ රජු සෝභවති කියන ඒ රාජධානිය තමයි ඒ බිහිවුණේ. ඒ පරිසරය තමයි තිබ්බේ කාලේ. කාශ්‍යප බුදුරණවහන්සේ කාලේ කාශ්‍යප බුදුරණවහන්සේගේ පියා වුණේ බ්‍රහ්මදත්ත බ්‍රාහ්මණතුමා, මව වුණේ ධනවති බ්‍රාහ්මණතුමිය. කිකී රජු තමයි ඒ ප්‍රධාන රජු. බාරණැස කියන ඒ රාජධානි තමයි තිබ්බේ. ඒ වගේ ගෞතම බුදුරණවහන්සේගේ පියා වුණේ කවුද? සුද්ධෝදන රජතුමා, මව වුණේ මහමායා දේවිය. කපිලවස්තු නුවර තමයි ප්‍රධාන. එතකොට බලන්න පින්වතුනි, මේ භාගතුන් වහන්සේ මේ ඒ විස්තර කරනවා මේ උත්පත්ති. විපස්සී බුදුරණවහන්සේ බුද්ධත්වයට පත් වෙනකොට ඒ උත්පත්තියට මවුනේ කවුද, පියාවුනේ කවුද? ඉතින් මේ අයත් මහා පින්වන්තයි. ශ්‍රේෂ්ඨ උතුමෙන් වහන්සේලා පහල කරන්න තරම් පිනක් තිබිලා තියෙනවා. ඉතින් අපි ඒ ගැනත් පහදින්න ඕන. ඒ වගේම බුදුරණවහන්සේ දේශනා කරනවා, දැන් ඒ විදිහට විස්තර කළා භාගතුන් වහන්සේ නැගිටලා ආපහු කුටියට වැඩම කරා. දැන් මේ ස්වාමීන් වහන්සේලා භාගතුන් වහන්සේ වැඩියන් පස්සේ දැන් කතා වෙනවා. හරිම පුදුමයි, අපගේ භාගතුන් වහන්සේ මේ ශනිකව කල්ප 100ක් අතීතෙ සීකරා. සීකරලා ශ්‍රේෂ්ඨ උතුමන් වහන්සේලා ගැන කියා දුන්නා, ජාති ගැන කියා දුන්නා, නම් වශයෙන් කියා දුන්නා, අහවල් නම තමයි තිබ්බේ, ගෝත්‍රය කියා දුන්නා, ඒ කාලේ ඒ බුදුරණහතල පහළ වෙච්ච කාලේ මිනිසුන්ගේ අවශ්‍ය ගැන කියා දුන්නා, ඒ වගේම අග්‍රශාව යුගල ගැන කියා දුන්නා.
අග්‍ර උපස්ථාය ගැන කියා දුන්නා. ශ්‍රාවක ප්‍රධාන රැසීම්, ඒ මහරහතන්හත ප්‍රධාන රැසීම් ගැන අපිට ප්‍රකාශ කරා. ජාති ගැන, ගෝත්‍රය ගැන, සීලය ගැන ප්‍රඥාව හැසිරීම යුක්තිය මේවා ගැන කියා දුන්නා. මේවා කියා දුන්නේ අපට තථාගතයන් වහන්සේගේ තියෙන ධර්ම ධාතු ඉතා මනා ලෙස අවබෝධ වී තිබෙනවාද නැත්නම් දෙවුරු කීවාද කියලා දැන් කල්පනා කරනවා. දැන් හිතා ගන්න බෑනේ පොඩි වෙලා තුල කල්ප 100ක් ඇතුළත මේ හැම දෙයක්ම වෙච්ච සිද්ධිය ජීවමාන වගේ පෙන්නලා දුන්නන සජීවී වගේ මේ කාල තුල මේ වගේ නම් වලින් යුක්ත වෙටි මේ කාලේ ආවුෂ මෙච්චරයි ගෝත්‍රය මෙහෙමයි මේ ඒ වගේම අග්‍රශාව යුගල මෙහෙමයි මේ හැම දෙයක්ම කීවනි. මේ කිව්වේ තථායන් වහන්සේලාගේ ධර්ම ධාතු ඉතාමනාලෙස අවබෝධ වීමකින්ද එහෙම නැත්නම් දෙවුරු ඇවිත් කිව්වාද කියලා දැන් මේ සවන කතාවේ ඉන්නවා. නැවත භාගතුන් වහන්සේ හවස් වරුවේ භාවනාවෙන් නැගිටලා ආපෝ ලුණු වරණ රුක්ස වෙනේ තියෙන ශාලාවට වැඩියා. වැඩියන් පස්සේ ඇහුවා මහණනි දැන් මොනවද කතාවක් කර කර හිටියේ. ඉතර කිව්වා අනේ භාගතුන් වහන්සේ, භාගතුන් වහන්සේ කල්ප 100ක් ඇතුළත බුදුරණන් වහන්සේ ගැන ප්‍රකාශ කරා. ඉතින් අපි මේ කල්පනා කරේ මේ ශ්‍රේෂ්ඨ උත්මයන් වහන්සේලාගේ නම් ගොත් ගෝත්‍ර මව පියා ජාතිය ඒ වගේම අග්‍රසා යුගල අග්‍ර උපස්ථායක මේ ගොඩාක් විස්තර අපිට පැහැදිලිව කියා දුන්නා. අපි මේ කල්පනා කරේ භාගතුන් වහන්සේලාට මේ පහළ වෙන මේ ධර්ම අවබෝධය ධර්ම ධාතුයින්ද ඉතා මනාලෙස මේක කියා කිව්වී අපිට. එහෙම නැත්නම් භාගතුන් වහන්සේට දෙවුරු වෙලා කිව්වද කියලා. එසේ බුදුරණන් වහන්සේ කියනවා මහණෙනි ඔබ තවත් කැමතිද පෙර ජීවිත ගැන විස්තර දැනගන්න? අනේ භාගතුන් වහන්සේ අපි කැමතියි. එහෙනම් හොඳට අහගන්න ඕ. මීට කල්ප 91කට කලින් විපස්සී බුදුරණන් වහන්සේ පහළ වුණා. දැන් ආපහු එක බුදුරණන් වහන්සේ ගැන කල්ප 100කට කලින් කල්ප 90කට කලින් පහළ බුදුරණන් වහන්සේ ගැන සම්පූර්ණ කතාව දැන් කියා දෙනවා. ආවුෂ ඒ කාලේ මිනිස්සුන්ගේ ආවුෂ අවුරුදු 80,000යි. පළොව රුක්ස වෙනදී තමයි උතුම් වූ සම්මා සම්බුද්දට පත් වුනේ. දැන් බුදුරණන් වහන්සේ විස්තර කරනවා. අග්‍ර ශ්‍රාවක විලූගුණී ඛණ්ඩ තිස්ස රහතන් වහන්සේලා. ප්‍රධාන ශ්‍රාවක රැසීම් තුනක් තිබ්බා. 168,000ක්ද, ලක්ෂයකද, ඒ වගේ 80,000ක ප්‍රධාන ඒ කීන 80 රහත් ප්‍රධාන රැසීම් තුනක් තිබ්බා කියලා. අග්‍ර උපස්ථායක ස්වාමීන් වහන්සේ අශෝක ස්වාමීන් වහන්සේ කියන මහන්නේ පියා වුණේ බන්දුබ රජු, මව වුණේ මද්දුමා බන්දුමති බිසව. නගරේ තමයි බන්දුමති නගරේ. ඉතින් බුදුරණන් වහන්සේ විස්තර කරනවා දැන් බලන්න තවත් මේ පරිජීවිත ඉතාම පැහැදිලි මේ භාගතුන් පිසුදු භාවය අපිට පින්නම් කරන මෙතනදී මනුලොවට ආවේ විපස්සී බුදුරණන් වහන්සේ බුද්ධත්වයටපත් වෙන්න කලින් මනුලොවට ආවේ තුසිත දිව්‍ය ලෝකේ ඉඳන්. ඉතින් බුදුරණන් වහන්සේලා බුද්ධත්වයටපත් වෙන්න මනුස්ස ලෝකට එනකොට කලින් ජීවිත කොහෙද ඉඳලා තින්නේ? තුසිත කියන දිව්‍ය ලෝකේ ඉඳන්. සිහිනුණෙන් යුතුව මව් කුස පිනිස්ත ගන්නවා. හරි, සිහිනුණෙන් තමයි මව් කුසේ පිනිස්ත ගන්නෙ. මව් කුසේ පිනිස්ත ගත්තාම පින්න බුදුරණන් විස්තර කරනවා අප්‍රමාණ ආලෝකයක් පහළ වුණා. හිරුසඳු එළිය වැටෙන මේ හිරුසඳු එළිය පරදවා හිරුසඳු එළිය වැටෙන්නේ නැති නිරේ පවා ආලෝකමත් කරමින් දස දහසක් ලෝක ධාතුම කම්පා කරමින් විශාල ආලෝකයක් පහළ මොකක් නිසාද? ඒ මෞකුසේ ශ්‍රේෂ්ඨ උත්තම නාතරව ප්‍රින්ස්ද ගන්නකොට. එතකොට මෞකුසේ ප්‍රින්ස්ද ගත්ත ගාම සතරවරන් දෙව් රජවරු හතර දෙනා සිව් දිසාවෙන් ආරක්ෂාවට බෝසතුන් හට හා මවට මිනිස්සයෝ අමනුෂ්‍යයෝ කිසිම උදරක් නොවේවා කියන අදහසින් ආරක්ෂා කරන්න මේ මෞකුසේ දරුවාත් මවත් ආරක්ෂාවට ඉන්නවා කියනවා වෛසෙන් දිවරාජයන්, විරූපාක්ෂ දිවරාජයන්, විරුල්ලක දිවරාජයන්, විරු දිවරාජයන්. මේ දිවරාජවරු හතර දෙනා තමයි මනුස්ස ලෝකේ අධිපති හතර දෙනා. චාතුමාරජ දිව්‍ය ලෝකේ ප්‍රධානම දිවරාජයෝ හතර දෙනා. උතුරු දිසාව, දකුණු දිසාව, නැගෙන දිසාව, බටේ දිසාව. ඉතින් මේ ආරක්ෂාවට හිටියා කියන මේ ප්‍රධාන රජවරු හතර දෙනා මේ මෞගසේ බෝසතුන් වහන්සේ මේ මෞගස පිංසකද බෝසතුන් වහන්සේටත් මවටත් කිසිම මිනිස්සෝ අමනුස්සෝ කරදරයක් නොවෙන්න ආරක්ෂා හිටියා කියනවා. කිසිම කරදරයකින් කරදරයක් නොවෙන්න වග බලාගත්තා කියනවා. ඒ වගේම
ඒ පිරිසිඳ ගත්ත ගාම බෝසන් වහන්සේ මවකුසේ අම්මා මව ස්වභාවයෙන්ම සිල්වත් වෙනවා. පංචශීලයේ ධර්මතාවයක් ඇට රකින්නවා කියනවා. ඒ වගේම පුරුෂී පිළිමන්දව පංචකාම ගුණයෙන් ඇසුරු කරන්න සිත පහළ වෙන්නේ නැහැ කියනවා. පංචකාම ගුණයන්ගෙන් සැප ලබන්නේ කී? ඒ ප්‍රීමනා රූප ශබ්ද ගන්ධ රස පහස වලට වලින් පංචකාමයන්ගෙන් සැප ලබනවා කියනවා. ඒ වගේම කිසිදු රෝගාබාධයක් හටගන්නේ නැහැ කියනවා. ඒ වගේම බෝසතුන් මේ ඒ මෞකුසී පිළිඳ ගත්තාම මවට කිසිදු රෝගාබාධයක් හටගන්නේ නැහැ කියනවා. ඒ වගේම බෝසතුන් වහන්සේව දකින්නවා කියන මෞකුසී ඉඳන්ම තමන්ගේ මව. ඒ වගේම වෛරෝඩි මණිකක සුදුසු සහ රතු නිල් නූල කමුන් ලද්දේ ආන්නේ විදිහටම පිරිසුදුව මේ පැහැදිලිව දකින්නවා කියනවා. ඒ වගේම ඉපදිලා සත් දිනකදී ඒ බෝසත් වහන්සේ මම කලුරේ කරනවා කියනවා. මෙවන් ශ්‍රේෂ්ඨ උත්මයන් වහන්සේ පහළ වීමේ විශේෂ ආචාර්යමත් කාරණා දැන් කියා දෙනවා මේ ශ්‍රේෂ්ඨ උත්මයන් වහන්සේලා කියන පහ දින කියලා. දස මාසයක් මවුගසේ ඉඳලා ඔන්න බිහි වෙනවා. බිහි වෙනකොට මේ අන්නී ස්ත්‍රීන් දරුවෙක් බිහි කරන්නේ හිඳගෙන හරි සැතපෙන ඉරවෙන් හරි. නමුත් බෝසුන් වහන්සේගේ මව බෝසුන් වහන්සේ බිහි කරන්නේ සිටගෙන කියනවා. පළමුව පිළිගන්නේ දෙවියෝ කියනවා. පළමුව පිළිගන්නේ බෝසුන් වහන්සේ මව කුසට දෙනවා කවුද? දෙවියන් කියනවා. මිනිසුන් පසුව තමයි අතර ගන්නෙ. පොළොවේ පිහිටන්නට පෙර සතරනම් දිව රජ වරුන් මේ දරුවන් අරගෙන අතරරන් කියනවා. මෑණියන් ඉදිරියේ තියෙනවා. තියලා කියනවා දේවිය සිත සතුටු කරගන්න මේ මහේශාක්‍ය දරුසිඟිත්තේ මහේශාක්‍ය දරුසිඟිත්තේ දේවිය සතුටු වෙන්න කියලා කියනවා. ඉතින් මේ බෝසත් වහන්සේ බිහි වුණාම බලන්න මේ ශ්‍රේෂ්ඨ උත්තරම නාතල බිහි වුණාම ඒක බිහි වෙනකොට පිරිසුදු තමයි බිහි වෙන්නේ කියනවා. දියෙන්වත් සෙමෙන්වත් රුධිරයෙන්වත් අසුචිවත් තැවිල් නැහැ කියනවා. හරිම පිරිසුදුයි කියනවා. ඒ වගේම මේ බෝසත් වහන්සේවත් මවත් මේ දිය ධාරා දෙකකින් නාවනවා කියන පිරිසුදු කරනවා කියනවා. ඒ තමයි සිසිල් දිය ධාරාවකුත් උණුසුම් දිය ධාරාවකුත් අහසින් ඔන්න මේ දිය ධාරාල් දෙකක් මේ ඒ මවවත් බෝසත් වහන්සේවත් හොඳට නාවන පිරිසුදු කරනවා කියනවා. බාහන් මේ ශ්‍රේෂ්ඨ උතුමන් අතර පහළ සෝභා ධර්මයේ තියෙන දායාදයන් අනුග්‍රහයන් තුන් ලෝකාගු ශ්‍රේෂ්ඨ උතුමන් අතර පහළ වෙනකොට සිසිල් වූ දිය ධාරාවද්ද උණුසුම් වූ දිය ධාරාද අහසින් පහළනවා කියනවා. පිරිසුදු කරන්නේ මේ බෝසත් වහන්සේ බෝසත් මහතාවත්. ඊරස උතුරු දිසාවට මුහුණලා පියවර හතක් ඔන්න ගමන් කරනවා කියනවා. පියවර හතක් මේ ගමන් කරලා මෙන්න මෙහෙම කියනවා කියනවා. අග්ගෝ හමස්මි ලෝකස්ස ජෙට්ටෝ හමස්මි ලෝකස්ස සෙට්ටෝ හමස්මි ලෝකස්ස අයමන්තිමා ජාති නත්ති දාති පුනබ්බවෝති කියලා. ඒ කියන්නේ මොකද්ද? ලොවට උතුම් කෙනා මමයි. ලොව ගුණවත් කෙනා මමයි. ලොව වැඩිමල් කෙනා මමයි. මේ අන්තිම උපත තමයි. ආයෙත් නම් කවදාවත් උපතක් නෑ සිදුවන්නේ කියලා මේ බුදුරණවහන්සේ මේ බෝසත් වහන්සේ උතුරු දිසාවට පියවර හතක් ගිල කියනවා. ඊට පස්සේ ඉපදෙනකොටම විශාල ආලෝකයක් පැතිර යනවා කියනවා. හිරුසන්තු පරදවා ඒ හිරුගේ ආලෝක පැටෙන්නේ නැති නිරයට පවා දසදහසක් ලෝකයාටම විශාල ආලෝකයක් පැතිර යනවා කියනවා. ඒ සිද්ධා ඒ බෝසත් වහන්සේගේ උපදීමකදී බලන්න ශ්‍රේෂ්ඨ උත්මයන් වහන්සේගේ උත්පත්ති විශේෂ අද්භූත කාරණා මේ. තුන් ලෝකාගු ශ්‍රේෂ්ඨ උත්මයන් වහන්සේලා පහළ වෙනකොට තියෙන සබහා ධර්මයේ තියෙන නිමිති. ඊළඟට බ්‍රහ්මදත්ත රජු මේ බන්දුම රජු ඒ වගේම
බ්‍රාහ්මණයන් අහනවා මේ දරුවගේ උත්පත් ස්වභාවය ගැන. ඉතින් බමුණන්ගෙන් අහනකොට බ්‍රාහ්මණයන් අහනවා කියනවා අනේ භාගතුන් වහන්සේ මේ බඳු අනේ රජතුමනි මොහු මේ දරුවා ගිහි මේ දෙවිස් මහා පුරුෂ ලක්ෂණෙන් යුක්තයි. ගිහිගේ හිටියොත් මුළු ලෝකෙම අධිපති ශක්ති රජකම ලැබෙනවා. ගිහිගේ අතහැරියොත් ගෘහවාසය අතහැරියොත් පැවිදුනොත් මෝහමල දුරු කළා ඒ උතුම් සම්මා සම්බුද්ධත්වයට පත් වෙනවා. ඉතින් ඔබ අහලා ඇති මේ ඒ දෙවිස් මහා පුරුෂ ලක්ෂයන් ගැන. ඉතින් මේ දෙවිස් මහා පුරුෂ ලක්ෂ ගැන ඉතාම පැහැදිලිවම විස්තර කරනවා මේ දේශනාවේදී. ඒ වගේම බුදුරණහන්තේ දේශනා කරනවා විපස්සී. දැන් මේ දරුවා නමක් තිබි විපස්සී කියලා. එතකොට පියා, එතකොට විපස්සී කුමරු හැමෝටම ප්‍රියයි. ඒ කියන්නේ මහනිල් මල, රතුනිලුම් මල, සුදුනිල් මහර ප්‍රියයිනි. ආන හොඳට හැමදෙනාට ප්‍රියයි කියනවා. කටහඬ මිහිරි කියනවා. රෑදවල් යොදුනක් දුරට පියවි ඇසින් දකින්න පුළුවන්. ඇසපිය නොවෙලා බලන්න පුළුවන්. රෑදවල් යොදුනක් දුරට මේ දකින්න පුළුවන් කියන. රෑහෝ දවල්ලෝ යොදුනක් දුරට පීවි ඇසින් දකින්න පුළුවන් කියනවා. ඒ වගේම විනිශ්ච සභාවේදී රජුගේ ඇකේ සිට මේ කුඩා කාලෙදිම බන්දුම රජුගේ ඇකෙහි සිට කුඩා කාලෙදිම විනි සභාවේදී ප්‍රශ්නවලට විසඳුම් ලබා දෙනවා කියනවා. ඒ වගේම මාලිගා තුනක් හදලා දුන්නා. වැසි කාලයට ඉන්න එක මාලිගාවක් මේ විපස්සී කුමරුට. ඒ වගේම සීත කාලය ආවම සීත කාලට මාලිගාවක්. ඒ වගේම ගිම්මාන කාලේ ඉන්න තවත් මාලිගාවක්. ඉතින් බුදුරණන් වහන්සේ දේශනා කරන මේ කොච්චර සැපයක් ලැබුණාද කියන්නේ විපස්සී කුමාරයාට වැසි කාලයට පුරුෂයන් රහිත වූ ස්ත්‍රීන් විසින් පවතන ලද තූර්ය වාදන උපස්ථාන ලැබෙමින් තමයි හිටියේ කියනවා. මෙන්න මෙහෙම ඉන්නකොට අධික සැපයක් විඳ විඳ ඉන්නකොට වසර දහස් ගණන් පස්සේ සොඳුරු අශ්වරථයකින් අශ්වරථාචාර්යත් එක්ක ගියා කියන. යනකොට දැක්ක කියනවා ජරාජීර්ණ වයසට ගිය කුදු ගැහිච්ච මහලු කෙනෙක් වේලෙ වල සිටිනවා. එතකොට ඇහුවා මේ අශ්වරථයාගේ මේ කවුද කියලා, මේ වයසට ගිය කෙනෙක් කියලා. එතකොටම ඇහුව මමත් වයසට යන කෙනෙක්ද? ඔව් රජකුමාරිනි, ඔබත් වයසට යනවා. මේ වගේම හම රැලි වැටලා කොන්ද ඇද වෙලා ඉරස වකුඩි ගැහිවිලා මේ විදිහට වයසට ජරාජීර්ණපත් වෙනවා කියලා. ඒ කාරණාව සංගීතපත් වෙනවා. මමත් වයසට යන කෙනෙක් නම් මොන සැපයක්ද, දුකක් නේද කියලා ඔන්න රාජමාලිගට ආවා. බන්දුම රජු දැක්කා මේ විපස්සී කුමාරයාගේ වෙනස. ඇහුවා රියුදුරාගෙන් රතාචාර්යගෙන් මොකද උනේ? කිව්වා වයසක කෙනෙක් මහලු කෙනෙක් දැක්කා ඒ උයන් සිරිනමන එක පැත්තක තියලා රජමාලිට ඇවිත් සංවේගයෙන් ඉන්නවා කියලා. අනේ අපිත් මේ ලෝක සත්‍යත වයසට යන ස්වභාවයේ ඉන්න අය නේද කියලා. ඊටසේ ආපහු මේ බ්‍රාහ්මණතු මේ බන්දුම රජතුමා තවත් බොහෝ සැප වැඩි කරා. දැන් රජතුමාගේ අදහස ගිහි ජීවිතේ තියාගෙන කොහොම ශක්ති රජ කෙනෙක් කරන්නේ. ඉතින් සැප වැඩි කරා. ආයෙ දැන් ඔය කාලෙන් ඒ වයසට ගියේ කතාව අමතක කළා. ආයෙ දැන් වසර දහස් ගන්න පස්සේ ආපහු රතාචාරටිකෝ අපි දැන් උයන් සිරිනා බන්න. යනකොට අතරමාගේ දැක්කා රෝගී මල මූත්‍රා තැවරිලා මේ ඇස් යට ගිහිලා ඊළඟට වෙවුලෙවුල ඉන්න රෝගියෙක් ලෙඩ හැචි රෝගියෙක් දැක්ක. දැක ගම රිදුරෙන් ඇහුවා මේ මමත් මේ වගේ රෝගී වෙනවද? රාජකුමාරයනි, ඔබ වහන්සේ තරන්නේ අපි හැමදෙනා මේ රෝගී දත්තට පත් වෙනවා. සංවේගයක් හටගත්තා. අනේ මේ ලෙඩවීමක් කියලා මේ ලෝකේ තියෙනව නේද කියලා. මේක දුකක්. ඔන්න සංගටපත් වෙලා ආපෝ රජමාලිට ආවා. රජතුමා දැක්ක මේ වෙනස. ආපෝ තව මේ රතාචාර්යන් විස්තරය ඇහුවා, තව සැප වැඩි කරා. නමුත් ආයේ කාලයක් ගියා. නැවත ඔන්න රතාචාර්යත් එක්ක සිරිනමන් ගියා. උයන් සිරිනමන් යනකොට දැක්කා
බොහෝ පිරිසක් එකතු වෙලා ඉන්නවා මලසිරුරක් තියෙන තැන. රතාචාරින්ගේ අරමුණක්ද? ඒ තමයි රජකුමාරයේ මලමිනියක්. ත්‍රෙහව මලමිනියක්. ඔව්. ඒ මනුස්ස ජීවිතේ මේ මැරලා ගිය කෙනෙක්ව කිව්වා. ඒතර අහන මමත් මේ මනුස්ස ජීවිතේ ඉන්නේ. මමත් මේ වගේ මැරෙනවාද කියලා ඇහුවා. ඔව් කුමාරි, ඔබ විතරනේ අපි හැමදෙනාම මැරෙනවා. එතකොට සංඥය කඩගත්තා. අනේ කොච්චර සැප තිබ්බත් හැමදේම අතහැලා යන්න වෙනවනේ කියලා. ආපෝ රාජමල ආපස්සට ආවා. දැන් රජතුමාත් කල්පනා හිටියා, විස්තර ඇහුවා, තව සැප වැඩි කරා. නමුත් කාලයක් දැන් වයස අවුරුදු 80,000 මේ කාලේ මිනිසුන්ගේ ආවුස. ඔන්න ඉතින් බොහෝ වසරක ගානට පස්සේ ආයි වුණ සිරිනාමන්න ගියා. යනකොට දැක්කා ඉතාම සංසුන් ඉරියවෙන් ගමන් කරන පැවිදිරුවක්, පැවිදි කෙනෙක්. ඉක්මනට මෙතනට ගියා. රතජංග, මේ කවුද? මේ තමයි කුසල් අකුසල් හොයාගෙන යන, සසරි කෙලවර සැපි හොයාගෙන යන කෙනෙක්. ධර්මචරියාව, සමචරියාව, කුසල් ක්‍රියාව, අහිංසාව, අනුකම්පාව තමයි මේ උතුම් පවසන්නේ කියලා. ඉතුරු හිතේ සංසිද්ධමක් හටගත්තා. එතනදීම මේ පස්සී කුමාරයන් උතුම් පැවිදි පාටපත් වුණා. එය අහලා 84,000 පිරිසක් පැවිදි වුණා. හුදකලා වුණා. පළල් රුක් සෙවණකදී ඒ උතුම් මේ චතුරාර්ය සත්‍ය ධර්මයේ සංසාරයේ දුකයි, ඉපදීම දුකක්, ලෙඩවීම දුකක්, වයසට යන එක දුකක්, මරණයට පත් වෙන එක දුකක්, ප්‍රියයන්ගේ වෙන්නීම දුකක්, අප්‍රියයන් නැහැ එක දින එක දුකක්, කැමති දේ නොලැබීම දුකක්. මේ සංසාරයේ දුකයි කියලා අවබෝධුණා. මේ දුක හටගන්නේ තණ්හාවෙන්. මේ තණ්හාව නැති කරන්න පුළුවන්, දුක නැති කරන්න පුළුවන්. දුක නැති කරන මාර්ගය ආර්ය අෂ්ටාංගික මාර්ගයයි. සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි කියලා. ඒ උතුම් වූ ආර්ය අෂ්ටාංගික මාර්ගය, සසර දුක නිවන මාර්ගය, උතුම් වූ චතුරාර්ය ධර්මය පළල් රුක් සෙවණකදී අවබෝධ කළා. ඒ වගේම අවිද්‍යාව ඇතිකල්ලි සංස්කාර ඇත. අවිද්‍යාව උපදිනකොට සංස්කාර උපදී. අවිද්‍යාව නැතිකල්ලි සංස්කාර නැත. අවිද්‍යාව නිරුද්ධ වීමෙන් සංස්කාර නිරුද්ධ වේ කියලා මේ ආර්ය න්‍යාය ආරෝණ අවරෝණ ආකාරයෙන් අවබෝධ කළා. උතුම් වූ පටිසම්පාදිය අවබෝධ කළා. ලෝකයාට ඒ උතුම් වූ සම්මා සම්බුද්දටපත් වෙලා සංසාර දුකින් නිදහස් වෙන මාර්ගය කියා දුන්නා. ඉතින් පිංගුතුනි, ඒ වගේ මේ ඉතාම පැහැදිලිව මේ බුද්ධ දේශනාවේ හොඳට මේ පටිසම්පාදියත් ආරණ්‍යය හොඳට විස්තර කරන මේ දේශනාවේදී. ඉතින් පිංගුතුනි, මේ සියලු බුදුරණාහතලා අවබෝධ කරගත්ත ධර්මතාවය, සියලු බුදුරණාහතලා අවබෝධ කරගෙන ලෝකයාට කියා දුන්න ධර්මතාවයත්, ඒ උතුම් පටිසම්පාදේ, ඒ උතුම් චතුරාර්ය ධර්මයේ ඉතාම පැහැදිලිව මේ බුද්ධ දේශනාව කියා දෙනවා. ඉතින් පිංගුතුනි, බුදුරණාහස දේශනා කරනවා ගෞතම බුදුරණාහන්සේ, පින්වත් මහන්නි, මම දිව්‍ය ලෝකයේ දෙවියන් අතරට යනකොට, බ්‍රහ්ම ලෝකයේ බ්‍රහ්මයන් අතරට යනකොට, ඒ දෙවුරු බ්‍රහ්මයන් මට කියනවා, අනේ භාගතුන් වහන්සේ, කලින් බුදුරණාහන්සේ බණ අහපු අය අපි, විපස්සී බුදුරණාහන්සේ බණ අහපු පිරිස ඇවිත් කියනවා භාගතුන් වහන්සේ, අපි විපස්සී බුදුරණාහන්සේගෙන් බණ අහලයි මනුස්ස ලෝකෙදී පින් කරලයි සුගතියට ආවේ. සීකී බුදුරණාහන්සේගේ බණ අහලා පින් ටැස් කරගත්ත අය ඒ පිරිසෙත් මට වන්දනා කරා. ඒ වගේ වෙස්ස බුදුරණාහන්සේකින් බණ අහලා පින් කරලා බ්‍රහ්ම ලෝකෙ දිව්‍ය ලෝකියයි මට ඇවිල්ලා වන්දනා කළා කීවා. ඒ වගේම කකුසඳ බුදුරණාහන්සේ කාලේ බණ අහලා පින් කරලා සුගති ඉන්න අය මට ඇවිත් කතා කරා. ඒ වගේම කොණාගම බුදුරණාහන්සේගේ, කාශ්‍යප බුදුරණාහන්සේගේ, ඒ වගේම ගෞතම බුදුරණාහන්සේගේ පිරිස් අද දිව්‍ය ලෝකෙ බ්‍රහ්ම ලෝකෙ ඉන්නවා. හැබැයි පින්වත් මහන්නි, මේ දේශනා මම කරේ ඒ භාගතුන් වහන්සේගේ තියෙන ධර්ම අවබෝධයෙන්. දෙවුරුත් මට ඇවිල්ලා කිව්වා තමයි කියනවා. ඉතින් පින්වතුනි, අපට මේ උතුම් ඒ ශ්‍රේෂ්ඨ බුද්ධ උත්තමයන් වහන්සේලා ගැන අපට ලෝකයට කියා දුන්නේ මොකක් බලාපොරොත්තු වෙනද? කල්ප 100කටම පහළ වූ ශ්‍රේෂ්ඨ උත්තමයන් වහන්සේලා, අනන්ත අප්‍රමාණ ගුණයෙන් යුත් තුන් ලෝකාග්‍ර වූ ශ්‍රේෂ්ඨ උත්තමයන් වහන්සේලා ගැන පහදින්න කියලා පැහැදිලා වන්දනාමාන කරන්න, පුද සත්කාර කරන්න
පිංතුනි අපර දිනපතා මේ ශේෂ්ඨ උත්තුමන් වහන්සේලාට පැන් පූජා කරන්න පුළුවන්, ගිලම්පස පූජා කරන්න පුළුවන්, දානි පූජා කරන්න පුළුවන්. සතික සැරයක් හරි කමන්නේ අපිට ගෙදරදී පවා පැන් විදුරු හතක් ගිලම්පස විදුරු හතක් තියලා පිං කරගන්න පුළුවන්. එහෙම නැත්නම් මල් බුදුරණල් හත් නමකට පූජා පිං කරගන්න පුළුවන්. එහෙම නැත්නම් අපිට පුළුවන් ඒ තුමු සදුදු මහා සෑයක් තිබෙන ඒ සදුදු මහා විහාරයක් තියෙන ඒ බණ්ඩාර කුඹල් මහවණ අසපුවට ගිහින් වන්දනා කරලා තව තවත් මේ ශ්‍රේෂ්ඨ උතුමයන් වහන්සේලා වැඩි ඉන්න පුණ්‍ය භූමියට පය තබලා බොහෝ පින් රැස් කරගන්න අද අපගේ ගුරුදේවතුන් වහන්සේත් අපට මහා පිනක් රැස් කරන අවස්ථාව සාසා තිබෙනවා. ඉතින් පින්තුනි මේ ශ්‍රේෂ්ඨ උතුමයන් වහන්සේලා ගැන වදාළ මහා ප්‍රධාන සූත්‍රයෙන් අපි තව තවත් ශ්‍රේෂ්ඨ උතුමයන් වහන්සේ පැහැදිලා බොහෝ පින් රැස් කරගෙන සසර දුකින් නිදහස් වෙන්නම වාසනාව ලැබේවා කියලා සාදු කියන්නේ. සාදු සාදු සාදු. අද දින සුදම් වන්න සදහම් දේශනාව සඳහා අනුග්‍රහය දරන්නේ පින්වත් හේමක දිසානායක මහත්මයා, මැණික් දිසානායක මහත්මිය සහ දුණුකි දිසානායක දීනි විසින්. දැන් මේ අයගේ ප්‍රධාන අරමුණලා තියෙන්නේ මෙම ධර්ම දානයේ පින් බලයෙන් තව තවත් කුසල් දාමී නියලෙමින් සසර දුකින් අත් මිදීම පිණිස ශක්ති ධෛර්ය වාස ලැබෙන්න. දැන් මේ පිඟුතුන් බලාපොරොත්තු වුණේ කුසල් දහම් දිනු කරගන්නනේ. ඔන්න එක බුදුරණාහතරමක් සීකර වන්දනා කරපේක දැන් කුසල් දිනු කරගන්න ඔන්න බුදුරණාහන්සේගේ දේශනා කියන ගත මොකද්ද මහා ප්‍රධාන කිසි උත්‍රය. ඒතර මෙම ධර්ම දාණයෙන් තව තවත් කුසල් දහම් දිනු කරගන්නත් මේ පිඟුතුන් උපකාර වේවා. ඉතින් මේ රැස් කරගත් ආසීලු පුණ ධර්මයන් වලින් සියලුම දෙවියන්ට, සියලු බ්‍රහ්මයන්ට, සියලු නාගයන්ට, අපගේ ඉෂ්ට දේවුරුන්ට හැපෙන්න පෙන හැම දෙනා මේ පින් සතුටින් අනුමෝදන් ඉත්වා. අනුමෝදන් එලා තව තවත් දිව්‍ය බ්‍රහ්ම ආවුස වන්න සබලයස්ස වැඩේවා. සද්ධා සිල් සුත්තයක ප්‍රඥා වැඩේවා. සියලු සැපේ යහපත ලබත්වා. සුවසේම සතුට දෙක නිදහස එන්න වාසනාව ලැබේවා. සාදු සාදු සාදු. ඒ වගේම විශේෂයෙන්ම අද මේ උතුම් වූ ධර්ම දානය සඳහා සුදම් වන සදහම් දේශනාව සඳහා අනුග්‍රහය දරන පින්වත් හේමක දිසානායක මහත්මයා නමින්ද, මැණික් දිසානායක මහත්මිය නමින්ද, ඒ වගේම දිනුකී දිසානායක දීනි නමින්ද, ඒ වගේම මේ පින්කම උදව් උපකාර හැමදෙනාම නමින් අනන්ත සතර පුරා මේ දක්වා මියගිය සින්න සීළු මලගේ ඥාතීන්ටද අප හැමදෙනාම නමින් මියගිය මලගේ ඥාතීන් මේ පින් අනුමෝදන් වෙලා නිදුක් නිරෝගී සුවපත් භාවයට පත්වේවා. සියලුම සැප යහපත ලබත්වා. සුවසේ සසර දුක නිදහසින්න වාසනාව ලැබේවා. ඒ වගේම අපිට ඉතාම පැහැදිලි මේ උතුම් බුද්ධ වචනේ කියා දුන්න ගුරු දේවතුන් පින්වත් අපගේ ලොකු සානාසට මේ පින් අනුමෝදන් ඉත්වා. පින්ව ලොකු සානාස නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා, සියලු සැප යහපත ලබත්වා. සුවසේ සසර දුක නිදහසින්න වාසනාව ලැබේවා. ඒ වගේම මහමුණා වාසී සියලුම පින්වත් ස්වාමීන් වහන්සේලාටත් ලෝක වාසී සියලුම පින්වත් ස්වාමීන් වහන්සේ මේ පින් අනුමෝදන් ඉත්වා. නිදුක් නිරෝගී සුවපත් භාවයට පත් වේවා. සියලු සැප යහපත ලබත්වා. සුවසේ සසර දුක නිදහසින් වාසනාව ලැබේවා. ඒ වගේ විශේෂයෙන්ම අද සුදම් වන සදහම් දේශනා සඳහා අනුග්‍රහය දරන්නේ පින්වත් හේමක දිසානායක මහත්මයාත්, ඒ වගේම මැණික් දිසානායක මහත්මියත්, ඒ වගේම දිනුකි දිසානායක දීනියත්. ඉතින් ඒ මහත් මහත්මීටත්, ඒ වගේම දීනියටත් මේ පින් අනුමෝදන් ඉත්වා. ඒ වගේ විශේෂයෙන් සඳහන් කළා තියෙනවා සුජීවත්ව සින්න දෙමාපියන්ට සහ පවුලේ සෑම දෙනාටම නිදුක් නිරෝගී සුවපත් භාවයටත් දීර්ඝාස ලැබීමටත් මේ පින් උපකාර වේවා කියලා. ඒ වගේම හේමක දිසානායක මහතාගේත්, මැණික් දිසානායක මහත්මියගේත් රැකියා කටයුතු සුවසේම කර ගැනීමට තිරුවන්ගේ ආශිර්වාදය ලැබේවා. ඒ වගේම දිනුකි දිසානායක දීනියගේ අධ්‍යාපන කටයුතු සාර්ථක කර ගැනීමට තෙරුවන්ගේ ආශිර්වාදය ලැබේවා. ඒ වගේම සියලුම ලෝකවාසීන්ටත් මේ පින් අනුමෝදන් ඉත්වා. ඒ වගේම සද්ධා කාර්ය මණ්ඩලයේ පිරිසටත්, සද්ධා මාසික ධර්මදායක ඒ සමාජික පිරිසටත්, ඒ වගේම පින්නොපින් යම් කිනකම් පිරිසක් ඇද්ද පින් බලාපොරොත්තු වී හැම දෙනාට මේ පින් අනුමෝදන් ඉත්වා. ඒ වගේම සියලු දෙනාම මේ පින් අනුමෝදන් වෙලා නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා, හැමදෙනාගේම ආයුෂ වර්ණ සැබැල් වැඩේවා, සද්ධා සිල් සුත්‍යාග ප්‍රඥා වැඩේවා, කායික මානසික පීඩා දුර වේලා කායික මානසික සැප සැහැල්ලුවෙන් සුවසේම කරදරයක් බාධාක් නැතුව තව තවත් සුවසේම දාන සීල භාවනා ටීරු පුණ්‍යක් ක්‍රියා කරමින් සියලු සැපේ ආපද ලබත්වා.
සුවසේ සසර දුකින් නිදහස් වෙන්න වාසනාව ලැබේවා. සාදු සාදු. සියලු දෙනාට තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube channel එක subscribe කරන්න.